සමාජ සංගායනා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි, හැම දිනම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්ම සාගරයෙන් සල්පයක් නමුත් ශ්‍රවණය කරගන්නටයි ඔබ හැම දිනම මේ මොහොතේදී සූදානම්ව සිටින්නේ. පින්තුනි, භාග්‍යතුන් වහන්සේ නමක් ලෝකයට පෙන්වා දෙනු ලබන මේ උත්තරීතර ධර්මය අප හැම දිනාටම දුක කෙලවර කර ගැනීම පිණිස පවත්නා වටිනා දර්ශනයක්. සම්මා දුක්ඛක්ඛය ගාමිනී කියලා මේ ධර්මය පිළිබඳව පැහැදිලි කරනකොට, ප්‍රතිපදාව පිළිබඳව හඳුන්වනකොට අපිට වචනයක් දකින්නට පුළුවන්කම තිබෙනවා. සම්මා දුක්ඛක්ඛය ගාමිනියා කියලා කියන්නේ මනාව දුක් ගෙවීමට යන කියන එක. ලෝකේ දුක නැති කර ගැනීම සඳහා ජීවත් වන සෑම සත්වයෙක්ම තම තමන්ට හැඟෙන, තම තමන්ට තේරෙන ආකාරයන්ගෙන් කටයුතු කරනවා. උපතෙහි සිට මරණය දක්වාම සෑම සත්වයෙක්ම ඒ දුකේ නැති බව කැමැත්තෙන්, සැපවත් බව කැමැත්තෙන් තමන්ගේ ජීවිතය පුරාවට කටයුතු කරන බවයි අපට දකින්නට පුළුවන්කම තිබෙන්නේ. කැමැත්තෙන් ආසාවෙන් දුක් විඳින කවුරුත් ඇත්තේ නැහැ. වේදනාවකින් පෙළෙමින් දුකට මුහුණ දෙන සත්වයෝ තමයි ලෝකයේ තුල ජීවත් වෙන්නේ. හැබැයි ඒ කාටවත් දුක නැති කරගන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. මොකද හේතුව, ඒ කිසිම දෙයක් ඒකාන්ත නිබ්බිදාය, ඒකාන්ත විරාගාය, ඒකාන්තයේ නිර්වේදය විරාගයේ පිණිස පවතින මාර්ගයක් නෙමෙයි. අන්න ඒ නිසා තමයි බොහෝ දෙනාට තම තමන් අනුගමනය කරන ප්‍රතිපදාවන් තුළ ඒ බලාපොරොත්තු වන සැපවත් භාවය ලබන්නට පුළුවන්කමක් නැත්තේ. ලෞකික ජීවිතය තුළ බැලුවොත් ඔබ හැමදාකම කෙටිකාලීනව සහ දීර්ඝකාලීනව දුක නැති කර ගැනීමෙහි නොයෙකුත් උපක්‍රම පාවිච්චි කරමිනුයි ජීවත් වෙන්නේ. හැබැයි ඔබට දැන් තියෙන ප්‍රශ්න ගැටලු විසඳිලා දුක අවසන් වෙලාද කියලා බැලුවොත් ඔබට දකින්නට පුළුවන්කම ලැබේවි, ඔබේ ජීවිතය පුරාවටම දුකෙහි අවසාන වීමක් සිදුව නැති බවත්, ඒ වගේම හැමදාකම ප්‍රශ්න ගැටලු විසඳන්නට ඉතිරිව ඇති බවත් ඔබට හිතන්නට දකින්නට පුළුවන්කම ලැබේවි. තාවකාලිකව ඔබ යම් යම් ආශ්වාදයන් වින්දනය කරමින් යම් යම් ප්‍රතිකර්ම දුක නැති කර ගැනීම සඳහා භාවිත කළත් ඒවා ස්ථාවර ස්ථිරසාර විසඳුම් නොවන බව ඔබට වටහා ගන්නට පුළුවන්කම ලැබේවි. ලෝකයේ තුල සැපවත් බව බලාපොරොත්තු වන ඔබ හැම දිනාටම ඒ ලෞකිකව උපදව ගන්න සෑම සම්පත්තියක්ම ජරාව, ව්‍යාධිය, මරණය හමුවේ කෙලවර වෙනවා. ඒ ජරාව, ව්‍යාධිය, මරණය හමුවේ ඒ කිසිදු දෙයකට ඔබව බේරා ගන්නට, පිලිසරණක් වන්නට, පිහිටක් වන්නට නොහැකි දේවල් බවට පත්වනවා. එහෙනම් ඔබව අතහැර දමන, ඔබට අතහැරෙන එබඳු දේවල් සඳහා නම් ඔබ සමස්ත ජීවිතය වියදම් කරන්නේ. පින්තුනි, එයින් මනාව ඵලයක් ලැබෙන්නේ නැහැ. ඒක නිස්සාර දේවල් ගවේෂණය කිරීමක් පමණක්ම වන බවයි අපිට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිසරුදේ නිසරුදේ ලෙස දැනගන්නා ලෙසත්, සාරවත් දේ සාරවත් දේ ලෙස අවබෝධ කොට ගන්නා බවත්. පින්තුනි, ඒ නිසා අපි සාරවත් වූ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා උත්සාහවත් වෙනකොට, සාරවත් දේ සඳහා ලබා ගැනීම සඳහා අපි ජීවිතේ මහන්සි ගන්නකොට, ඒ සඳහා අපි ලෞකිකව හිතල පතන ක්‍රමයට අනුගත නොවි ඊට වඩා ප්‍රතිවිරුද්ධ වූ ක්‍රමයකට අපේ ජීවිතය ගත කළ යුතු වෙනවා. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ අන්න ඒ මාර්ගය පිළිබඳව, ඒ ක්‍රමවේදය පිළිබඳව.
සම්මා දුක්ඛක්ඛය ගාමිනියා කියලා අපිට පෙන්නපු මේ ප්‍රතිපදාව, මනාව දුක් ගෙවීමට යන මේ ප්‍රතිපදාව පින්නතුනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. උතුම් අංග 8කින් යුක්ත වුණ මාර්ගයක් තමයි අපිට මේ දුක ගෙවා ගන්නට තිබෙන ක්‍රමයේ බවට පත් වෙන්නේ. කොටිම කියනවා නම් අපි ජීවත් වෙන විදිහ, අපි හිතන පතන විදිහ, අපි දකින විදිහ මේ හැම දෙයක්ම මේ මාර්ගය තුළින් වෙනසකට භාජනය කරනවා. කුමක් නිසාද? අපි හිතන විදිහ, අපිට තියෙන දර්ශනය, ඒ වගේම අපි ලෞකිකව අපේ ජීවිතය තුළ කටයුතු සම්පාදනය කරන විදිහ, මෙන්න මේ දේවල් මත තමයි පින්නතුනි අපේ ජීවිතේට දුක, වෙහෙස, විඩාව පැමිණිලා තියෙන්නේ. අන්නේ දුක, වෙහෙස, විඩාව පැමිණෙන නිසා තමයි බුද්ධාදී සත්පුරුෂයෝ මාර්ගයක් පනවන්නේ. ඒ හාත්පස තිබෙන කරුණ ආවරණය වෙන විදිහට, අපේ සමස්ත ජීවිත පැවැත්මම වෙනසකට ලක් වෙන විදිහට. ඒ අංග 8ක මාර්ගයක අවසානයේ තුල අපිට ලබන්නට පුළුවන්කම තිබෙනවා සම්මා ඥාන, සම්මා විමුක්ති ආදී ලෙස මනවින් පවත්නා ඥානයත්, ඒ වගේම එහි ලබා ගන්නා විමුක්තියත් පිළිබඳව. එතකොට මේ සම්මා ඥාන, සම්මා විමුක්ති කියන මේ පද දෙක තුළ අපිට මෙහි ප්‍රතිඵලය දකින්නට පුළුවන්කම තිබෙනවා අවසාන තුළ. එතකොට ඒ නිසා අපිට රහතන් වහන්සේ කියන මේ උත්තරීතර తත්වය අපිට දකින්නට පුළුවන්කම තියෙනවා මේ ආර්ය මාර්ගයේහි අංග 8ත්, ඒ වගේම මේ සම්මා ඥාන, සම්මා විමුක්ත කියන මේ අංග දෙකත් එකතු කළාම අපිට ඒ රහතන් වහන්සේගේ තිබෙන උත්තරීතර తත්වය දකින්නට පුළුවන්කම තියෙනවා. දසහංගේහි සමන්නාගතෝ අරහාති වචති කියලා දක්වන්නේ මේ අංග 10කින් සමන්නාගත වුණු උතුමන් වහන්සේ රහතන් වහන්සේ හැටියට හඳුන්වනවා කියලා. මේ සම්මා දිට්ඨිය පිළිබඳව අපි යම් ආකාරයකට මේට ප්‍රථමයෙන් හඳුනා ගන්නට යෙදුණා. ඉතින් සම්මා දිට්ඨිය පවතින කෙනාට ප්‍රඥා සම්පන්න සංකල්පනාවක් හැටියට ඊට පස්සේ පවතින්නේ සම්මා සංකල්පනාව. බුදුරජාණන් වහන්සේ මේ සෑම අංගයකටම පූර්වාංගම වන ධර්මය හැටියට සම්මා දිට්ඨියයි දේශනා කළේ. తత్ర භික්ඛවේ සම්මා දිට්ඨේ පුබ්බංගමා හෝති. මහන්නේ හිලා සම්මා දිට්ඨිය එහිදී පූර්වාංගම ධර්මයේ බවට පත් වෙනවා. මොකද්ද මේ සම්මා දිට්ඨිය පූර්වාංගම වෙනවා කියලා කිව්වේ? මොකද්ද මේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ? සම්මා දිට්ඨිය කියලා කියන්නේ මිච්ඡා සංකප්පෝති පජානාති. මිච්ඡා සංකල්පනාව මිච්ඡා සංකල්පනාව කියලා දන්නවා. සම්මා සංකප්පං සම්මා සංකප්පෝති පජානාති. සම්මා සංකල්පනාව සම්මා සංකල්පනාවයි කියලා හඳුනා ගන්නවා. අයං උච්චති සම්මා දිට්ඨි, මෙන්න මේකට කියනවා සම්මා දිට්ඨිය කියලා. ඒ කියන්නේ මේ මිත්‍යා සංකල්පනාව මිත්‍යා සංකල්පනාව හැටියට හඳුනා ගන්න බව, සම්‍යක් සංකල්පනාව සම්‍යක් සංකල්පනාව හැටියට හඳුනා ගැනීම, මේක කිරීම සඳහා මූලික වන්නේ සම්මා දිට්ඨිය. අන්න ඒ නිසා තමයි తත්‍ර භික්ඛවේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති, මහන්නේ එහිලා සම්මා දිට්ඨිය පූර්වාංගම වෙනවාය කියලා භාග්‍යතුන් වහන්සේ සම්මා දිට්ඨිය පෙරටුව යන දෙයක් හැටියට, ධර්මයක් හැටියට දේශනා කළේ. සම්මා සංකල්පනාව උපදින්නට එහෙනම් ඉස්සර වෙන්නේ, මුලින්ම පහළ වෙන්නේ, මුලින්ම වැඩි යුතු අංගයේ බවට පත් වෙන්නේ, ප්‍රධානත්වයේ ගන්න දේ බවට පත්වන්නේ පින්නතුනි සම්මා දිට්ඨිය කියන එක. සම්මා දිට්ඨිය ඇති කෙනාට තමයි ඒ සම්මා සංකල්පනාව පවත්වන්නට පුළුවන්කම තිබෙන්නේ. මොනවාද මේ මිච්ඡා සංකල්පනාව කියලා කියන දේ සහ සම්මා සංකල්පනාව කියලා කියන්නේ? මේ සම්මා දිට්ඨිය උපදව ගන්නට උත්සාහවත් වන කෙනෙකුට සම්‍යක් සංකල්පනාව පැවැත්විය යුතුයි. සම්‍යක් සංකල්පනාවට මුල් වෙන්නේ සම්මා දිට්ඨිය. ඉතින් එකයි తත්‍ර භික්ඛවේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති කියලා කිව්වේ. එතනදී සම්මා දිට්ඨියෙන් කරන කටයුත්ත කුමක්ද? සම්මා දිට්ඨියෙන් කරන කෘත්‍ය මොකක්ද? පින්නතුනි සම්මා දිට්ඨියෙන් කරන කෘත්‍ය සම්පාදනයේ බවට පත් වෙන්නේ මේ මිත්‍යා සංකල්පනාව මිච්ඡා සංකප්පෝති පජානාති. මිත්‍යා සංකල්පනාව මිත්‍යා සංකල්පනාව විදිහට දැනගන්නවා. මිත්‍යා සංකල්පනාව දැනගන්නවා වගේම සම්‍යක් සංකල්පනාව සම්‍යක් සංකල්පනාව විදිහටම දැනගන්නවා. මේක තමයි එතනදී සම්මා දිට්ඨිය බවට පත්වන්නේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා අතමංච භික්කවේ මිච්ඡා සංකප්පෝ. මහන්නේ මොකද්ද මේ මිච්ඡා සංකල්පය කියලා කියන්නේ? මිච්ඡා සංකල්පය කියලා කියන්නේ
යම් කිසි තැනක යම් කිසි කෙනෙකුට පවත්නා වැරදි සංකල්පනාවක් තියෙනවා නම් ඒ වැරදි සංකල්පනාව තමයි මිච්ඡා සංකල්පනාව බවට පත්වන්නේ. එතකොට මිච්ඡා සංකල්පනාව තුළ අපිට දකින්නට පුළුවන් ප්‍රධාන වශයෙන් සංකල්පනා තුනක්. ඒ තමයි කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා සහ විහිංසා සංකල්පනා කියන මේ සංකල්පනා තුන. මේ තමයි මිච්ඡා සංකල්පනාව හැටියට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන විග්‍රහ කරන ප්‍රධාන සංකල්පනා තුන. කාම සංකල්පනා. කාම සංකල්පනාව කියලා කියන්නේ පින්නතුනි කාමයන් පිළිබඳව යම්බඳු ආකාරයක සිතෙහි පවත්නා යම්බඳු සංකල්පනාවක් වේ නම් එය සියල්ල කාම සංකල්පනාවට ඇතුළත් වෙනවා. කාමයන් පිළිබඳව පවත්නා සංකල්පනාව කියලා කියන්නේ අපේ సంతාණය තුල උපදින යම්බඳු ආකාරයකට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් පිළිබඳව කැමැතිවන අයුරක් තියෙනවා නම්, කැමැතිවන බවක් තියෙනවා නම්, මෙන්න මේ කැමැතිවන අයුර, කැමැතිවන බව තමයි පින්නතුනි කාම සංකල්පනා හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. මේ කාම සංකල්පනාව කියන එක අපිට අපේ ජීවිතය තුළ උපදින තැන්, උපදින අවස්ථා පිළිබඳව අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. කාම සංකල්පනාවන් ජීවිතය තුළ උපදින්නේ කෙබඳු වූ තැන්වලද, කෙබඳු වූ අවස්ථාවලද? පින්නතුනි කාම සංකල්පනාව කියන එක ජීවිතය තුළ උපදින්නේ, හටගන්නේ සහ පවතින්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ධර්මයන් අරඹයා ඒ ධර්මයන් ඇසුරු කරගනිමි. එතකොට රූපය මුල් කරගෙන, රූපය ඇසුරු කරගෙන මේ කාම සංකල්පනාවෙහි පැවැත්ම සිද්ධ වෙනවා. රූපය ඇසුරු කරගෙන, රූපය මුල් කරගෙන කාම සංකල්පනාවන් පවතිනවා කියලා කිව්වහම කොහොමද පින්නතුනි රූපය ඇසුරු කරගනිමින්, රූපය මුල් කරගෙන මේ කාම සංකල්පනාවන්ගේ පැවැත්ම සිද්ධ වෙන්නේ? ඔබට රූපයක් දකිනකොට ඔබේ සිතේ යම් කිසි කැමැත්තක්, ආසාවක් ඔබට ඇති වෙනවා නම්, ඔබේ සිතෙහි යම් කිසි බැඳීමක් උපදිනවා නම්, එතනං චන්ද්‍රාගයක හට ගැනීමක් තියෙනවා නම්, මෙන්න මේ චන්ද්‍රාගයේහි හට ගැනීම, මේ කැමැත්තෙහි හට ගැනීම තමයි කාමය කියලා කියන්නේ. රූපය කියලා කියන්නේ කාමය නෙමෙයි. රූපය කියලා කියන්නේ පින්නතුනේ කාමය උපදවා ගැනීම සඳහා ඔබට උපකාරී වුණ දේ. එනිසා ඒව හඳුන්වනවා කාම ගුණ ධර්ම කියලා. අපි සාමාන්‍යයෙන් රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම, ධම්මකාම ආදී ලෙස කාමය පිළිබඳව කතා කරනකොට කතා කරන අවස්ථා නැතුවා නෙමෙයි. රූපකාමයක්, ශබ්දකාමයක්, ගන්ධකාමයක්, රසකාමයක් ආදී ලෙස මේ කාමය පිළිබඳව කතා කරනකොට රූපයම කාමයක් හැටියට අපි කතා කරනවා. හැබැයි මේ රූපයම කාමයක් ලෙස නෙමෙයි මේ පදේ යෙදෙන්නේ. අර රූපයන් පිළිබඳව තිබෙන කැමැත්ත තමයි රූපකාම කියලා හඳුන්වන්නේ. රූපය යනු කාම ගුණයක්. ශබ්දයන් පිළිබඳව තියෙන කැමැත්ත තමයි කාමයේ බවට පත් වෙන්නේ. ශබ්දයේ යනු කැමැත්ත උපදවා ගැනීම සඳහා තිබෙන ගුණාත්මක භාවයෙන් යුතු දෙයක්. ඒක කාම ගුණ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ, සාසන ධර්මය තුළ මේවා හඳුන්වන්නේ කාම ගුණ ධර්ම විදිහට. නේතේ කාමා අපිචතේ කාම ගුණාති අරියස්ස විනේ වචති කියලා දක්වන්නේ මේවා කාම නෙමෙයි. අපිචතේ කාම ගුණාති අරියස්ස විනේ වචති, නමුත් මේ දේවල් කාම ගුණ කියලා මේ ආර්ය විනය තුළ, ආර්ය ධර්මයේ තුළ හඳුන්වනවා. එතකොට මේ කාම සහ කාම ගුණ, කාම ගුණ යනු කාමය නෙමෙයි, ඒ වගේම කාමය යනු කාම ගුණත් නෙමෙයි. කාම ගුණ කියලා කියනකොට ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ අරඹයා තමයි ලෝකයා කාමය උපදවා ගන්නෙ. අපිට දකින්න පුළුවන් නිවාප සූත්‍රය බැලුවොත් එහෙම නිවාප සූත්‍රයේ බොහොම අපූර්ව උපමාවක් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. එක්තරා වැද්දෙක් මුව අල්ලා ගැනීම සඳහා එක මුව වැද්දෙක් තනකොළ කොටුවක් වගා කරනවා. මේ වගා කරන තනකොළ කොටුවට හොඳට වතුර දාලා බොහොම පෝෂණය වෙන විදිහට, සතුන් කැමති විදිහට මේ තනකොළ කොටුව වගා කරනකොට එක මුව රංචුවක් බොහොම බඩගින්නේ මේ ප්‍රදේශයට ඇවිල්ලා, මේ තනකොළ කොටුවට ඇවිල්ලා තනකොළ කනවා. තනකොළ කාලා එයා කල්පනා කරනවා වැඩි දුරක යන්න ඕනෙත් නැහැ, අපි මෙතනම ඉඳලා මේ බොහොම කෑම බිහිම සුභික්ෂ මෙතනම අපි වාසය කරමු කියලා. ඒ මුව රංචුව මොකද කරන්නේ, එතන ඉන්න ස්ථානය හැටියට ඒ තනකොළ කොටුවම තෝරගන්නවා.
මේ විදිහට ජීවත් වෙනකොට අර මුවවැද්දා මොකද කරන්නේ? අර කාලා මුසපත් වෙලා වැටිලා ඉන්න මුව රංචුවව වටලා අල්ලගෙන ඒ අය වැද්දට කැමැතිසේ පවත්වනවා. ඒ කියන්නේ මරන්න කැමති වෙනකොට ඒ අය මරනවා, ටික දවසක් තියාගෙන ඉඳලා මරන්න කැමති වෙනකොට ටික දවසක් තියාගෙන ඉඳලා මරනවා. ඉතින් වැද්දාට කැමති විදිහට කරන්න පුළුවන් අය බවට මේ මුව ටිකපත් වෙනවා. මේ පළමු මුව රංචුව. ඒ වගේම තවත් එක මුව රංචුවක් ඒගොල්ලෝ කල්පනා කරනවා. පළවෙනි මුව රංචුව ආවා. මේ තනකොළ කොටුවේ තනකොළ ටික කෑවා. ඒ අය එතනම වැටිලා වැද්දට අහු වුණා කියලා මේ අය දන්නවා. මේ අයට ආරංචි වෙනවා. ඒ නිසා අපි නම් මෙතන ඉන්න හොඳ නැහැ. අපි නම් මේකේ තනකොළ කාලා ඉවර වෙලා පුළුවන් තරම් ඈතකට යන්න ඕනේ. පුළුවන් තරම් ඈතකට ගිහිල්ලා ඉන්න ඕනේ කියලා කල්පනා කරනවා. ඊට පස්සේ තනකොළ කොටුවෙන් එළියට ගිහිල්ලා මේ අය හැංගිලා ඉන්නවා. තනකොළ කනවා, කාලා ඉවර වෙලා එළියට ගිහිල්ලා හැංගිලා ඉන්නවා. මෙහෙම ඉන්නකොට වැද්ද කල්පනා කරනවා, මේ මුව ටික නම් හරිම කපටි මුව ටිකක්. තනකොළ කොටුවේ තිබුණු තනකොළ කාලා, හැබැයි තනකොළ කොටුවේ නෑ, එකෙන් එළියට ගිහිල්ලා ඉන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? අර වැද්දා තමන්ගේ වැදි පිරිසට කතා කරලා විශාල ප්‍රදේශයක් වට කරගෙන ඇවිල්ලා අර තනකොළ කොටුවෙන් එළිය හැංගිලා හිටපු මුව ටිකව අල්ලගන්නවා. අල්ලගත්තාම අන්න ඒ මුව ටිකටත් වැද්දට කැමති විදිහට කරන්න පුළුවන් අය බවට පත් කරගන්නවා. තවත් එක අවස්ථාවකදී තවත් මුව රංචුවක් ඇවිල්ලා ඒගොල්ලෝ කල්පනා කරනවා, කලින් මුව රංචු දෙකක් ආවා, ඒ ඔක්කොම මේ වැද්දට අහු වුණා. පළවෙනි කට්ටිය කාලා එතනම හිටියා, දෙවෙනි කට්ටිය කාලා එළියට ගිහිල්ලා හිටියා. මේක නම් ලේසි දෙයක් නෙමෙයි, ලේසියෙන් මේකෙන් නම් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි නම් මේ තනකොළ කොටුව පැත්ත පලාතටවත් එන්න හොඳ නැහැ. පුළුවන් තරම් මේකෙන් පැනලා යන්න ඕනේ. පුළුවන් තරම් මේ තනකොළ කොටුවෙන් ඈතට යන්න ඕනේ. මෙහෙම කල්පනා කරලා තනකොළ කොටුවෙන් පුළුවන් තරමක් ඈතට ගියා මේ මුව රංචුව. දැන් එන්නේ නැහැ තනකොළ කොටුවට. මෙහෙම ගියාම දැන් මේ අයට කන්න නැහැ. ඉතින් කෘෂ වෙලා වේලිලා ගිහිල්ලා මේ මුව රංචුවට දැන් කරගන්න දෙයක් නැතුව කුසගින්න දරාගන්න ඉවස ගන්න බැරුව මුව රංචුව කල්පනා කරනවා, මේක හරියන්නේ නැහැ, අපි ගිහිල්ලා ටිකක් හරි කාලෙමු කියලා යනවා. ඉතින් ඉතාම තද කුසගින්නේ හිටපු මේ මුව රංචුව ඇවිල්ලා අර තනකොළ කොටුවට ඇවිල්ලා තනකොළ කාලා ආයේ මුසපත් වෙනකන් කාලා අර වැද්දට හසු වෙනවා. එතකොට මේ තනකොළ කොටුවේ තනකොළ කාපු තුන්වෙනි මුව රංචුවත් ඒ විදිහටම වැද්දට කැමැතිසේ කළ හැක්කම් බවට පත් වුණා. තව මුව රංචුවක් කල්පනා කරනවා, මේ තුන දිහාම බලාගෙන ඉඳලා තුනේම අත්දැකීම් ගත්ත හතරවෙනි මුව රංචුවක් කල්පනා කරනවා, මේක මිදෙන්න ඕනේ නම් මේක හරියන්නේ නැහැ, මේක වැද්දාගෙන් ගැලවෙන්න ඕනේ නම්. හින්ද ඈතට පැනලා ගිහිල්ලත් බෑ, බඩගිනි වුණාම ඇවිල්ලා බඩගින්න වැඩිකමට කාලා මුසපත් වෙලා ආපහු ඒකෙම වැටිලා ආපහු දුකටපත් වෙනවා, අර වැද්දට අහු වෙනවා. එහෙනම් අපි කරන්නට ඕනේ ප්‍රමාණවත් ලෙස කන්නට ඕනේ. ප්‍රමාණවත් ලෙස කාලා අපි ළඟක ඉන්නේ නැතුව ඉතාම දුර ප්‍රදේශයකට යන්නට ඕනේ. මෙහෙම කල්පනා කළා, මේ හතරවෙනි මුව රංචුව ඇවිල්ලා මේ වැද්දාගේ තනකොළ කොටුවේ තනකොළ කාලා ඒ අය පිටත් වෙලා යනවා වැද්දට අහු වෙන්නේ නැති වෙන. දැන් මුසපත් වෙනකන් කන්නේත් නැහැ, ළඟපාතක ඉන්නේත් නැහැ. අර වැද්දට හරි වැදි පිරිසට හරි නැවත අල්ලගන්න බැරි තරම් දුරකට මේ මුව රංචුව යනවා. දැන් අර දෙවෙනි මුව රංචුව වගේ කිට්ටුවක පාතක හැංගිලා ඉන්නේත් නැහැ, සෑහෙන දුරකට යනවා. දැන් වැද්දට හෝ වැදි පිරිසට ඇවිල්ලා අල්ලගන්න බැරි තරම් දුරකට යනවා. තනකොළ කොටුවේ තනකොළත් කනවා, හැබැයි ළඟපාතක ඉන්නෙත් නැහැ. ඉතාලම දුරකට වැද්දට වැදි පිරිසට දකින්න බැරි තරම් දුරකට යනවා මේ හතරවෙනි මුව රංචුව. ඊට පස්සේ වැද්දා බලනවා හැම තැනකදීම වැදි පිරිසත් යොදවලා බලනවා. වැදි පිරිසත් යොදවලා බලලා කල්පනා කරනවා, නැහැ, ඒ අය කල්පනා කරනවා හතරවෙනි මුව රංචුව හොඳටම කපටි, මේගොල්ල අහුවෙන්නේ නැති වෙන්න තමයි තනකොළ කාලා තියෙන්නේ, ඒ වගේම අල්ලගන්න පුළුවන් කමකුත් නැහැ. මේ විදිහට කල්පනා කරලා කමක් නැහැ, හතරවෙනි මේ කට්ටිය ඔහෙ ගියපු දෙයක් නැත්තම් මට අනිත් අයත් නැති වෙනවා කියලා එයා අනිත් මුව රංචු ටික ගැන බලනවා. දැන් මේ පුංචි කතාවක් විදිහට මේක කියාගෙන ගියාට පින්නතුනි, මේ බුදුරජාණන් වහන්සේ භාවිත කරපු උපමාවක් නිවාප සූත්‍රය තුළ. මේ වැද්ද කියලා කියන්නේ මාරයට කියන නමක්. මේක මාරයා කියනකොට අපි විවිධ මාරයෝ පිළිබඳව ධර්මයේ තුළ කතා කරනවා. ඇතැම් තැනකදී මාර කියනකොට මාර දිව්‍ය පුත්‍රයා,
ඇතැම් තැනකට මාර කියනකොට ස්කන්ධමාර, ඇතැම් තැනකදී මාර කියන වචනය එනකොට එතනදී මෘත්‍යමාර, සමහර ගැන මරණය කියන දේ, සමහර තැනකදී මාර කියනකොට කෙලෙස මාර, සමහර තැනකදී අභිසංස්කාර මාර. එතන මේ විදිහට මාර කියලා කියනකොට මේ විවිධ මාරයෝ අපිට දකින්නට පුළුවන් ධර්මයේ තුල පැහැදිලි කෙරෙන මාර කියන යෙදුමත් එක්ක ගත්තා. මේක එක මාරයක් නෙමෙයි ධර්මයේ තුල පැහැදිලි කරන්නේ. ඔය හැම තැනකදීම මාරය මාරය කියලා කියනකොට මේ එක මාරය කියන එකම නෙමෙයි. කෙසේ වෙතත් මෙතනදී මේ මාර කියන වචනේ පාවිච්චි වෙනවා මේ නේවාපික. එහෙම නැතිනම් මේ මුවවැද්දා කියලා කියන්නේ මාරයට කියන නමක්. ඊට පස්සේ අර තනකොළ කොටුව කියලා කියන්නේ පංචකාම ගුණයන්ට කියන තව නමක්. පංචකාම ගුණ කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. මේ දේවල් වලට කියන තව නමක් තමයි අර තනකොළ කොටුව කියලා කියන්නේ. අර පළවෙනි මුවරංචු වගේ ඇතැම් පිරිසක් මේ ලෝකේ ඉන්නවා. ඒ අය මොකද්ද කරන්නේ? අර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ටික මත වැටිලා ඒ මතම පිහිටා සිටලා ඒකෙ මුසපත් වෙලා ඉන්නවා. මුසපත් වෙනවා කියලා කියන්නේ සිහි මුලාවටපත් වෙනවා කියන එක. රූපය තුල, ශබ්දය තුල, ගන්ධය තුල, රසයේ ස්පර්ශයන් තුල මුලාවටපත් වුනහම අසීමාන්තිකව ඒ තුල සැපය හොයාගෙන යන අය බවටපත් වෙනවා. හැම වෙලාවකදීම කල්පනා කරන්නේ ඉන්ද්‍රිය පිනවන්නේ කොහොමද කියලා. ඉන්ද්‍රිය පිනවීම සඳහා උත්සාහවත් වෙනවා. හැමදාම අලුත් දේවල් හොයාගෙන යනවා. කෙලවරක් නැහැ. හැමදාම හිත තෘප්තිමත් කිරීම සඳහා දේවල් හොයන්නම් බවටපත් වෙලා තියෙනවා. කොයි තැන දක්වාද? ඉන්ද්‍රිය පරිහානියට පත් වෙනකන්, ලෙඩ රෝග හැදෙනකන්, ඒ වගේම වයසට යනකන්, මරණය තමන් කරා ලං වෙනකන් හොයන්නම් බවටපත් වෙලා ඉන්නවා. විඳින්නම් බවට කියනට වඩා විවිධ තැන්වලින් සොයන්නම් බවටපත් වෙලා තියෙනවා. යම් ආස්වාදයක් නැතුවා නෙමෙයි, තනකොළ කනකොට ආස්වාදයක් තිබුණනේ. හැබැයි කොයි තැන දක්වාද? මුවවැද්දට අහු වෙනකන්. අන්න ඒ වගේ මේ කාම සංඥාවේ තියෙන වෙසණය තමයි, විනාශය තමයි පින්නතුණි, වෙනත් දෙයක් නෙමෙයි. ඒකේ තියෙන වෙසණය, ඒකේ තියෙන විනාශය තමයි ඒ අය හැම වෙලාවකදීම අර කාම සංඥාවන්ගෙන් වාසය කිරීම නිසා එතනින් එහාට යමක් දකින්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එතනින් එහාට දෙයක් තේරුම් ගන්නට පුළුවන් කමක් ලැබෙන්නේත් නැහැ. අන්න ඒ නිසා ඒ කාම සංඥාව තුළ ඒ වෙසණයටපත් වීම සිද්ධ වෙනවා. ඒ තුළ මුලාවටපත් වීම තුළ තමන් හැම වෙලාවකදීම දුකෙන්, පීඩාවෙන් කාලය ගත කරන්නම් බවටපත් වෙනවා. පින්නතුනි, මිනිස්සුන්ට සත්වයින්ට හැමදාම එකම දෙයක් එකම විදිහට ඒක ලැබෙනකොට ඒ මිනිස්සු ඒකට කැමති වෙන්නේ නැහැ නේ. ඒකනේ සාමාන්‍යයෙන් හිතක තියෙන ස්වභාවය. සුවඳක් අරගෙන බලන්නකෝ, රසයක් අරගෙන බලන්නකෝ. උපමාවක්, උදාහරණයක් හැටියට රසයක් අරගත්තාම ඔබ කැමතිම දේ, කන්න කැමතිම දේ හැමදාම ඔබට ලැබෙන්නේ ඒක. තුන් වේලටම ඔබට ලැබෙන්නේ කන්න කැමති ආහාරයමයි. ඔබට හැමදාම ඕක අනුභව කරන්න පුළුවන් වෙයි කියලා හිතනවාද? එතකොට ඒ දේ නිකමට අපි අනුභව කරලා බලනකොට, කාලා බලනකොට, ටික දවසක් යනකොට මොකද වෙන්නේ? අපිට ඒක අප්‍රසන්න දෙයක් බවට පත් වෙනවා. සුවඳක් වුණත් එහෙමනේ. එකම දේ හැමදාම අපිට ඒ විදිහට එනකොට අපිට ඒක නොදෙනී යන දෙයක් බවට පත් වෙනවා. ඉතින් මේක තමයි ස්වභාවය. ඒ නිසා අලුත් දේවල්, අලුත් විදිහට හොයන්නට මිනිස්සු පෙළඹෙනවා. පින්නතුනි, මේක තමයි ජීවිතයේ එක්ක තියෙන අතෘප්තිකර බව. ඒ වගේම මරණය, ව්‍යාධිය, ජරාව දක්වා මිනිසුන්ගේ මේ සොයා යෑම කියන එක කවදාවත් නතර වෙන්නේ නැහැ. ජරාව, ව්‍යාධිය, මරණය දක්වා මිනිස්සු හැමදාම සොයාගෙන යනවා කියන තැනක තමයි වාසය කරන්නේ. පින්නතුනි, මෙන්න මේ තත්වය නිසා මේක අනස්සාසික දෙයක් හැටියට බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ. කාමය කියන එක අනස්සාසික දෙයක්. ඒක අස්සසිල්ලක් ගෙනල්ලා දෙන්නේ නැහැ. ඒ වගේම ඒක හැම වෙලාවකදීම අර ඇටකටු කෑල්ලක් වගේ, බල්ලෙක් වගේ සතෙක් ඇටකටු කෑල්ලකට හරිම ආසයි. එයා ඒක ලෙව කනවා. සමහර වෙලාවට ඇටකෝටු කෑල්ල කනකොට එයාගෙම කට තුවාල වෙලා එයාට දැනෙන ලේ රසය. එයා හිතනවා අර ඇටකෝටු කෑල්ල තුල තියබිලා එයාට දැනෙන රසයක් හැටියට. බල්ලෙකු ඇටකෝටු කෑල්ලක් අරගෙන කනකොට ඒක ඇතුලේ තිබෙන ඒක කනකොට එයාගේ කට තුවාල වෙලාදී කොට ලැබෙන රසය එයා හිතනවා අර ඇටකෝටු කෑල්ලේ තිබෙන දේ හැටියට. ඒ නිසා නැවත නැවත එයා ඒක කනවා.
ඉතින් මේක තමයි තියෙන සාමාන්‍ය ස්වභාවයේ බවට පත්වන්නේ. පින්තුනේ යන්නේ ඒ වගේ තමයි මේ කාමය අනුභව කරන අය. පේන රූපයන් විචිත්‍රණය කරලා තමන්ගේ සිතින් හදාගෙන විඳිනවා. ඒක රූපේහි තියනවා කියලා හිතාගෙන නැවත නැවත ඒ රූපයම විඳින්නට පෙළඹෙනවා. මිනිස්සු කොච්චර අවිද්‍යාවෙන් වැහිලද කියලා හිතෙනවා ඒ කාරණාව පිළිබඳව තේරුම් ගන්නකොට. ඔබ වඩාත්ම කැමති රූපය, ඔබ දකින්න ආසම දේ පිළිබඳව ඔබ කල්පනා කරලා බැලුවොත්, එහි තිබෙන ආසාව කියන දේ, ඔබේ කැමැත්ත කියන දේ රූපයේ තුල තිබිලා එන දෙයක් නෙමෙයි. ඒ ගතිය රූපෙට අයිතිව තිබුණු දෙයක් එහෙම නෙමෙයි. ඒ ගතිය රූපෙට අයිතිව තිබුණු දෙයක් වුණොත් ඒ රූපය දකින්න ලෝකේ ඉන්න හැමෝම ආස වෙන්නට ඕනේ. හැමෝම කැමති වන්නට ඕනේ. පිනතුනේ එහෙම ලෝකේ ඉන්න හැමෝම ඒකට කැමති වෙන්නේ නැහනේ. කවුද ඒකට ආස කරන්නේ? කවුද ඒකට කැමති වෙන්නේ? ඒකට ආස කරන්නේ, ඒකට කැමති වෙන්නේ යම් කිසි විදිහකින් රූපේ තිබිලා එන දෙයක් නිසා එන දෙයකින් නෙමෙයි. ඒක හොඳයි කියලා ගන්න තමන්ගේ චේතනාව, තමන්ගේ සිත, තමන්ගේ සිතේ පැවැත්ම අනුව තමයි ඒ රූපයට කෙනෙක් ඇලුම් කරන්නේ. කොටින්ම කියනවා නම් චේතනාවෙන් පිළියෙල කරගත්ත දෙයක් හැටියට රූපයට ඇලුම් කරනවා. රූපය තුළ තිබිලා සැප සතුට ගෙනාවේ නැහැ. හැබැයි රූපය කියන එක ඒ කැමැත්ත උපදව ගැනීම සඳහා උපකාරයක් නැහැ කියනවා නෙමෙයි. උපකාරයක් කළා. හැබැයි උපකාරයක් කළත් ඒ අරඹයා විඳින්නේ මොකක්ද? හරියට අර ඇට කෑල්ලක් කන බල්ලෙක් තමන්ගෙම කටේ තුවාල වෙලා දැනෙන තමන්ගෙම ලේ රසය විඳිනවා වගේ තමන්ගෙම සංකල්පනා ටික විඳිනවා රූපේ විඳිනවා කියලා හිතාගෙන. තමන්ගෙම සංකල්පනා ටික හිතින් හොඳයි කියලා ආස්වාද වශයෙන් හිතන විදිහ තමන්ම විඳිනවා. අන්තිමේටම අපි විඳලා තියෙන රූපේ නෙමෙයි, අපි විඳලා තියෙන්නේ ආස්වාද වශයෙන් ගත්ත සංකල්පනා ටිකක්. ඒ රූපය හොඳයි කියලා පෙන්නපු සංකල්පනා ටිකක්. පින්නතුනේ අපි රූපයට ඇලුම් කරනවා කියලා ඇලුම් කරලා තියෙන රූපය හොඳයි සුබයි කියලා පෙන්නපු සංකල්පනා ටිකකට. ඒක රූපයේ තිබිලාපු දේ නෙමෙයි. ඒවලට කියනවා විපල්ලාස සංඥා කියලා. හිතේ පෙරළුණු අදහස්, පෙරළුණු සංඥා. අනිත්‍ය දේවල් අපිට හම්බෙනවා නිත්‍යයි කියලා. ඒ නිසා අපිට එක දිගට ජීවත් වෙන මිනිස්සු හම්බෙනවා. අපි කැමති දේවල් ලෝකේ තියෙන දේවල් හැටියට හම්බෙනවා. මං ඔබෙන් ඇහුවොත් ඔබ වඩාත්ම විඳින්නට කැමති රසය මොකක්ද කියලා. ඔබ කන්න කැමති කෑම මොකක්ද කියලා ඇහුවොත් ඔබට සිහි වෙයි ඔබ කන්න කැමති කෑම මොකක්ද කියලා. ඒ ඔබ කන්න කැමති කෑම ඔබ හොයාගෙන ගියොත් හොයාගෙන ගිහිල්ලා බලනකොට ඔබට හම්බෙන්නේ අර ඔබ කන්න කැමති කෑමද අලුත් රසයක්ද? පින්නතුනේ ඔබට ලැබෙන්නේ අලුත් රසයක්. ඒක දැන් ඔබ අරගෙන දිවට ස්පර්ශ කරගන්නකොට යම් දෙයක්, ඒ ස්පර්ශ වෙනකොට ඒ ස්පර්ශය නිසා ලැබෙන රසය මිසක දැන් ලැබෙන්නේ ඔබ විඳින්න ආපු හිතාගෙන ආපු රසය එහෙම නෙමෙයි. ඒක ඒ වෙලාවේ හටගත්ත දෙයක්. ඔබට දිවට ඒක දැනෙන්නේ. හැබැයි ඔබ කල්පනා කරන්නේ මනසින් අර කලින් ඉඳලා තිබුණ ඒ රසයමයි තියෙන්නේ කියලා. හදිසි හරි ඒක නොවුනොත්, ඊට වඩා වෙනස්ව තිබුණොත් ආද රස නෑ ඒක. එතකොට දැන් ඔබට රසය අහිමිවීම විඳින්න වෙනවා. රසය හොයාගෙන යන්නත් පුළුවන්, රසය අහිමිවීමේ දුක විඳින්නත් පුළුවන්, රස දැනෙන්නේ නෑ කියන දුක විඳින්නත් පුළුවන්, රස හොයාගෙන යනවා කියන තැනකට ඉන්නත් පුළුවන්. මේ හැම තැනකම පින්නතුනේ පීඩාව තියෙනවා. මේ හැම තැනකම පෙළීම තියෙනවා. ඒක කාමයේ තුලින් ලැබෙන පිළීම. ඔබ කැමති වෙලා තියෙන්නේ ඇත්තටම අර ඒ වෙලාවේ දිවට දැනෙන ස්පර්ශ වෙනකොට දැනෙන රසයට නෙමෙයි. ඔබ කැමති වෙලා තියෙන්නේ ඒක හොඳයි කියලා පෙන්නපු ඔබේ තියෙන මනෝභාවයත් එක්ක ගත්ත දෙයට තමයි ඔබ කැමති වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි රසවත් දේ හොයාගෙන නැවත යන්න පෙළඹෙන්නේ. දිවට දැනෙනකොට ඔබට දැනෙන රසය, ඒ දිවට දැනෙන දේම නම් ඒ රසය ගේන්නේ. පින්නතුනේ ඒකේ කැමැත්ත උපදවන්නෙත් ඒ දේම නම්. ඒ රසය ලෝකෙ ඉන්න හැමෝටම ඒක රසය ගේන්න එපා. එහෙම කැමති නෑනේ. දැන් හිතන්නකෝ, දූරියෙන් කෙනෙක් කන්න කැමැති පළතුරක්, කෙනෙක් කන්න අකමැති පළතුරක්. එතකොට ඒ කැමැත්ත හෝ අකමැත්ත ඇති කරන බව තියෙන්නේ පළතුරේ නෙමෙයිනේ. ඒ දේ දැනෙනකොට විඳිනකොට කෙනකෙනා ඇති කරගන්න දේ තුළ. ඒ වගේ ලෝකෙ තියෙන ඔය හැම ආහාරයකටම හැමෝම එකම විදිහට කැමති වෙන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව ඒ ආහාරයේ සැප ගේන්නේ නැහැ. ආහාරය නෙමෙයි රසය ගේන්නේ. ඒක රසය ගේන්නේ ඒක නම් ඒක හැමෝටම ඒක කැමැත්ත රසය එක විදිහට අරගෙන ඉන්නට ඕනේ. එහෙනම් ඒ රසවත් බව ගෙනත් දෙන්නේ කාටද? රසවත් බව ගෙනත් දෙන්නේ ඒක රසවත් විදිහට හිතන කෙනාට. රසවත් විදිහට දකින කෙනාට ඒකේ රසය ගෙනත් දෙන්නේ.
එහෙනම් අපි ආහාරයේ තියෙන රසවත් බව පිළිබඳව නැවත නැවත අත්විඳිනවා කියලා අපි එළියේ තියෙන රූපෙට කිව්වට අපි ඒක රසය කියලා අපි මනසින් තමයි හැම වෙලාවකදීම විඳින්නේ. ඒ මනසින් විඳින වින්දනය ඇති කරගන්න සහ පවත්ව ගන්න අපිට අවශ්‍ය වෙලා තියෙන දෙයක් තමයි අර බාහිර තියෙන රූප ටික. එනිසා ඒවලට කියනවා කාම ගුණ කියලා. ඒක කාම ගුණ මිසක කාමයේ නෙමෙයි. කාමයේ බවටපත් වෙන්නේ මොකද්ද? තමන්ගේ සිතෙහි උපදින චේතනාව. කාම සහගත චේතනාව. කාම සහගත සංකල්පනාව. ඒක තමයි පින්තුනි කාමයේ බවටපත් වන්නේ. එතකොට මේ විදිහට ගත්තහම අනිත්‍ය ධර්මයේ නිත්‍යයි කියලා ගන්නවා. ඒ වගේම අනාත්ම ධර්මයේ ආත්මයි කියලා ගන්නවා. විශේෂයෙන්ම අපි දුක් දේ සැපයි කියලා හිතනවා. ඒ වගේම අසුබ දේ සුබයි කියලා ගන්නවා. අසුබ දේ සුබයි කියලා ගන්නවා. කොච්චර අසුබ වුණත් සුබ සංඥාව ඇත්තෙකුට ඒක සුබ ලෙස වැටහෙනවනේ. කොච්චර දෙයක් වුණත් ඒක අසුබය කියන දේ නොපෙනෙනකොට ඒක සුබයි කියලා හිතනකොට ඒක සුබ සංඥාවෙන් වැටහෙනවා මිනිස්සුන්ට. එනිසා මේ කයෙහි කොච්චර අප්‍රසන්න දේවල් පිරී තිබුණත් ඒක සුබ සංඥාවෙන් මෙනෙහි කරන කෙනාට ඒක සුබ ලෙස වැටහෙනවා. පිනතුනි ඒක අසුබ ලෙස මෙනෙහි කරන්නෙකුට ඒක අසුබ ලෙස වැටහෙනවා. මේ සුබ ලෙස මෙනෙහි කළත් අසුබ ලෙස මෙනෙහි කළත් මේ දෙන්නම මෙනෙහි කරලා තියෙන්නේ එකම රූපේ ආරම්භය තමයි මේ මෙනෙහි කිරීම තබා තිබෙන්නේ. මෙන්න මේ විදිහට බැලුවහම අපි අත්විඳිනු ලබන්නේ පිනතුනි පවත්නා දේට වඩා අපි අත්විඳිනු ලබන්නේ අපේ සිතෙහි උපදනා වූ ඒ කාම සහගත සංකල්පනාව. ඒක රූපය නෙමෙයි. රූපය කියලා කියන්නේ හැම වෙලාවකදීම තමන්ට එබඳු වූ කාම සහගත බවක් ගෙනල්ලා දෙන දෙයක් වෙන්නේ නැහැ. රූපෙන් ඒක ගෙනල්ලා දෙනවා නම් පින්නතුනි ලෝකෙන් මිදෙන්න පුළුවන් කමකුත් නැහැ. ඇයි රූපය දකින දකින හැමෝටම එහෙනම් ඒ කාමයේ උපදින්න වෙනවා. එහෙම වෙන්නේ නැහැනේ. කෙනෙකුට කාමයේ උපදිනවා කෙනෙකුට කාමයේ නැතුව වාසය කරන්න පුළුවන්කමත් ලැබෙන්නේ රූපයේහි තිබිලා කාමයේ නොයන නිසා. අපිට කාමයේ කියලා කියන්නේ හිතේ උපදින සංකල්පනාව, කාම සංකල්පනාව. අන්න ඒක තමයි කාම සංකල්පනා කියලා කියන්නේ. ඒකට කාම සංකල්පනා කියලා කියන්නේ අපි කැමැත්ත, අපි හිතින් ආසාවෙන් චන්ද්‍රාගයෙන් යුක්තයි කියලා කියන්නේ ඒ තමයි කාම සංකල්පනාවේහි පැවැත්ම කියන එක. ඒ කාමසහගත සංකල්පනාව පවත්වන්නට තමයි අපිට උදව් කරන්නේ, අපිට උපකාර කරන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ධර්ම ටික. ඒ කාමසහගත සංකල්පනාවේ පැවැත්මට ඒ ධර්මයන්ගේ ජීවත් වෙනවා කියන එකට මොසපත් වෙන්න අපිට උපකාරී වෙලා තියෙනවා. එතකොට අර පළවෙනි මුවරංචුව ගිහිල්ලා අර මොසපත් වුණා වගේ සිහි මුලාවට පත් වුණා වගේ හරියට මේ කාම සහගත සංකල්පනාවට මිනිස්සු මුලාවට පත් වෙනවා. ඇයි මුලාවට පත් වෙන්නේ? ඒගොල්ලෝ හිතනවා තමන්ගේ හිත පැත්තේ තියෙන දේ රූපේ පැත්තට දාලා බලලා ඒක රූපේ පැත්තේ තියෙන දේවල් කියලා ඒවා රූපේ පැත්තෙන් හොයාගෙන රූපේ පැත්තෙන් විඳින්නට යනවා. ඒ නිසා හැමදාම රූප හොයමින් මිනිස්සු කාලය ගත කරනවා වින්දනයන් ලැබීම සඳහා. ඒ තුල මොසපත් වෙනවා. තමන්ට ශක්තිය ඇති තාක් දුවනවා. ශක්තිය නැති වෙනකොට වෙහෙසට විඩාවටපත් වෙනවා. පහන් දැල්ලට පනින පළඟැටියෙක් වගේ. පළඟැටිය පහන් දැල්ලට ආසසතෙක්. ඒ පළඟැටිය පහන් දැල්ලට ඇවිල්ලා වේගෙන් පනිනවා. පනිනකොට පිච්චෙනවා. පිච්චිලා ආපහු වේදනාවෙන් ඉන්න පළඟැටියට ආපහු පන තිබ්බොත් ඒ සතා තවත් කොහොම හරි අර පෙනෙන පහන් දැල්ල පැත්තටම පනිනවා. මේක තමයි පළඟැටියගේ තියෙන ස්වභාවය. හරියට වීදුරුවක් තියෙන වීදුරු දාලා තියෙන කණ්ණාඩි තියෙන ගෙදරක ඇතුළකට කොටු වුණ සතෙක් වගේ. මේ සතා වේගෙන් ගිහිල්ලා අර වීදුරුවේ හැප්පෙන ඔබ දැකලා ඇති. ගෙවල් අස්සට ඔය සත්තු ආවහම මීමැස්සු බඹරු ඔය වගේ සත්තු ආවහම සමහර වෙලාවට අර ජනේල් වලින් එළිය ආලෝකයේ පේනකොට මේ සතා කරන්නේ මොකද්ද? වේගෙන් අර ජනේලෙන් එළියට යනවා. යනකොට ජනේලේ හැප්පෙනවා, ආයෙ වැටෙනවා. ආයෙත් පස්සට ගිහිල්ලා වේගෙන් යන්න බලනවා. ආයෙත් වැටෙනවා, ආයෙත් වැටෙනවා. ඉතින් මේක හැමදාකම මේ සතා මේක ඇතුලේ හිටියෝ ජීවිතේ පවතිනකන් ඒ සතා වැදිලා පීඩාවටපත් වෙලා මරණයටපත් වෙනකන් අර වීදුරුවත් එක්ක හැප්පෙනවනේ. පින්නතුනි මේ අර පළවෙනි මුවරංචුව වගේ හරියට මේ ලෝක ජීවත් වෙන කාමය ඇසුරු කරගෙන කාමයේ ඒකාන්ත සැපේ කොට දකින මිනිස්සුත් එහෙමයි. ඒ කල්පනා කරන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පැත්තේ සැප තියෙන ජීවත් වෙනකන් උත්සාහය තියෙනකන් මොකද කරන්නේ? වීදුරුත් එක්ක හැප්පෙනවා.
අර වීදුරේ හැප්පෙනකොට වැටෙනවා. ඒ වගේ එළියට යන්න කියලා හිතාගෙන නැතිනම් සැපේ විඳින්න කියලා හිතාගෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලං කරගන්නවා. හටගෙන නැති වෙලා යනකොට ඒ ධර්ම මොකද්ද වෙන්නේ? තමන්ට පේනවා තමන් කැමති දේවල් නැති වෙලා යනවා වගේ. එතකොට පීඩාවටපත් වෙන්න සිද්ධ වෙනවා. තව හොයනවා ඒව වළක්වගන්නේ කොහොමද කියලා. හැමදාම උත්සාහය තියෙනකම් මිනිස්සු සැප හොයාගෙන යන අය බවටපත් වෙලා. කණ්ණාඩියේ හැපි හැපි දුක් වෙන මිනිස්සු, කණ්ණාඩියේ හැපි හැපි දුක් වෙන වේදනාවටපත් වෙන සත්වයෝ. පින්නතුනි මේක තමයි ජීවිතයේ ස්වභාවය බවටපත් වෙලා තියෙන්නේ. ප්‍රඥාව නැති වුණොත් අපි හැමදාම අර කණ්ණාඩියත් එක්ක හැප්පෙන සතෙක් වගේ. හැමදාම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ධර්මත් එක්ක හැප්පෙනවා. ඒවත් එක්ක හැප්පෙමින් ජීවත් වෙනවා. හැබැයි අපේ උත්සාහය තියෙනකන් විතරයි. කොච්චර හැප්පිලා වේදනාවට පීඩාවටපත් වුණත් අවසාන මොහොතේදී පොඩ්ඩක් හරි පණ තිබ්බොත් පළඟැටිය පහන් දැල්ලට පයින්න පණ නැති වුණත් එයා පහන් දැල්ලගෙන බලාගෙන කැමැත්තෙන් ඉන්නවා වගේ. පින්නතුනේ අපි කරන්නේ මොකද්ද? අපි කරන්නේත් ඒ දෙයම තමයි. අපි කරන්නේත් මට විඳින්න බෑ. ඒ වුණාට රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ පැත්තේ සැප තියෙනවා. ජරාවටපත් වෙනකොට, ජරාවටපත් වෙනවා කියලා කියන්නේ වයසට යනකොට, ලෙඩ දුක් හැදෙනකොට, මරණය කිට්ටු වෙනකොට, තමන් ජීවත් වෙනකොට, තමන්ට තමන් ගොඩනගාගත්ත ලෝකෙ විඳින්න බෑ කියලා හම්බ වෙනකොට මොන තරම් වේදනාවක් මිනිස්සුන්ට අත්විඳින්න සිද්ධ වෙනවද? මොන තරම් අපහසුතාවලට මිනිස්සුන්ට මුහුණ දෙන්නට සිද්ධ වෙනවද? පින්නතුනි ඒ තත්වයටපත් වෙන්න හොඳ නෑ. එනිසා පළවෙනි මෝරංචුව ළඟට අපි පත්වන්නට හොඳ නෑ. ඒ කියන්නේ මාරයාගේ තනකොළ කොටුවේ නැතිනම් අර වැද්දාගේ තනකොළ කොටුවේ තනකොළ කාලා මුසපත් වුණා වගේ මාරයාගේ පංචකාම කොටුවේ පංචකාමයේ නැමැති තැන්වල අපි ජීවත් වෙලා එතන මුසපත් වෙලා වැටෙන්න හොඳ නැහැ. මාරයට කැමති විදිහට අපිව දුකටපත් කරන්න ඉඩ ප්‍රස්තාව සලසා දෙන්නට හොඳ නැහැ. ඒ නිසා ප්‍රඥාව ඇති කරගන්නට අවශ්‍යයි. දෙවැනි මෝරංචුව ඒගොල්ලෝ කල්පනා කළා මේක කාලා ගිහිල්ලා හැංගෙන්නට ඕනේ කියලා. ඒ වගේ තව කොට්ටහසයක් ඉන්නවා ලෝක ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිසක් වන්නට පුළුවන්. ටිකක් කල්පනා කරලා ඒ අය කල්පනා කරනවා මේකෙන් කාලා ගිහිල්ලා එළිය ගිහිල්ලා හැංගිලා ඉන්නට ඕනේ කියලා. හැංගිලා ඉන්නට ඕනේ කියලා ඒ වගේ සමහර වෙලාවට මේ දේවල් වල තියෙන ආදීනමේ තේරුම් අරගෙන මේකේ මුසපත් වෙන්න හොඳ නෑ කියලා දැකලා සමහර කෙනෙක් හිත වඩන්න හිත දියුණු කරන්න පටන් ගන්නවා. ඒ අය නොඑක් ධ්‍යාන සමාපatti උපදව ගන්නවා. ඒ තැන් ඉක්මවා යන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. හැබැයි මාරයට හුනේ නැති වුණාට අර මාර පිරිසත් එක්ක එකතු වෙලා මාරය ඒ අය වල්ලා ගන්නවා. ඒ වගේ ධ්‍යාන සමාපatti ආදී උපදව ගත්තත් ඒ සැපේට ඇලිලා වාසය කරන ඒ අයව ආපහු සැරයක් මාරයට හසු වෙන ආපහු ඒ නිසා මේ ලෝකෙට එන්න සිද්ධ වෙනවා. තුන්වෙනි මෝරංචුව වගේ අර අපි කිව්වා එන්නෙම නැතුව ගිහිල්ලා කන්නවත් එන්න නැතුව හිටියා කියලා සමහර කෙනෙක් හිතනවා මේවා හොඳ නැහැ කියලා. භෞතිකව මේ වගේ ඈත් වෙන්න බලනවා. දුක නැති කර ගැනීම සඳහා දැන් අපි අද සමාජයේ ගොඩාක් වෙලාවට අර සංකල්පයක් දකින්නනේ අතහරින්න. හැමදේම අතහරිනකොට තමයි සැනසෙල්ල. ඉවත් කරන්න මේ දේවල්. ඉවත් කරන්න තමයි සැනසෙල්ල තියෙන්නේ. භෞතික දේවල් ඔය ඔක්කොම අතහරින්න. ඔය හැම තැනකම තියෙන ඡන්දය, කැමැත්ත, ඒ නිසා ඔය කැමැත්ත තියෙන දේවල් අතහරින්න. පින්නතනේ අතහරින්න ඕනේ එක පැත්තකින් තියෙනකොට අපි අතහැරීම කරන්න යන්නේ වෙනත් තැනකේ. එනිසා බුදුදහම තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ භෞතිකව තියෙන සියලු දේවල් අතහරින්න කියලා නෙමෙයි. එක වෙලාවක බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා එක භික්ෂුන් වහන්සේ නමක් උන්වහන්සේ කියනවා ස්වාමීනි මේ තණ්හාව කියන එක හරි පීඩාකාරී, තණ්හාව හොඳ නැහැ. ස්වාමීනි යටත් පිරිසෙන් තමන් ඇඳගෙන ඉන්න දෙයකටවත් තණ්හාව තියෙනවා නම් ඒකත් හොඳ නැහැ. ඒ නිසා ස්වාමීනි අපි මේ වස්ත්‍රාදී ඉවත් කරන්නට අනුදැන වදාරන්න. වස්ත්‍රාදී ඉවත් කළා නිර්වස්ත්‍රව වාසය කරන්න අනුදැන වදාරන්න. ඒක ප්‍රතිපදාවක් හැටියට. අර නිගණ්ඨනාත පුත්තගේ දර්ශනය වගේ ඇඳුමකටවත් තණ්හාව තියාගන්නේ. ඒකට ඇඳුමකටවත් තණ්හාව තියාගන්නේ නැති විදිහට ඇඳුමත් ඉවත් කරන්න කියලා ඉල්ලීමක් කළා බුදුරජාණන් වහන්සේගේ. භාග්‍යතුන් වහන්සේ වෙලාවේදී අර භික්ෂුන් වහන්සේට බොහොම දොස් කියලා මේක පැනෙව්වේ නැහැ. ඇයි? ඒකේ තියෙන නුසුදුසු බව අවබෝධ කරගත්ත නිසා. ඒකේ තියෙන නුසුදුසු බව දැක්ක නිසා. ඒ කියන්නේ බුදුදහම තුළ සාකච්ඡා කෙරෙන්නේ පින්නතුනි කතා කෙරෙන්නේ අර භෞතිකව තියෙන දේවල් ඉවත් කරලා ඒ දේවල් අතහැරලා ඒ තුලින් තණ්හාව නැති කිරීමක් පිළිබඳව නෙමෙයි.
තමන්ගේ මාර්ගයට ප්‍රතිපදාවට බාධා වෙන තරමට සංකීර්ණ වෙන දේවල් තියෙනවා නම් ඒවා අතහැර ගන්න තරමට පහසුවක් වෙනවා. ඒක තමන්ගේ ජීවිතයේ සංකීර්ණතාවය මගහරවා ගැනීම සඳහා ඇති කරගන්න දෙයක්. හැබැයි ඒ අතහැරීම තුල කෙලස් ගෙවෙනව නෙමෙයි පින්නතුනි. කෙලස් ගෙවෙන්නේ අපේ හිත තුලින් අපි ලෝකයේ පිළිබඳව දකින මෝඩකම ඉවත් වෙන තරමට. එනිසා අතහැරීම කියන දේ හරි අපි අල්ලගෙන අපි භෞතිකව තියෙන දේවල් ඉවත් කරන්න යනවා නම් ඒක සාර්ථක ක්‍රමයක් බවට පත් වෙන්නේ නැහැ. හරියට අර තුන්ගිනි මුවරංචුව වගේ. ඒගොල්ලෝ ඔක්කොම ඉවත් කළා. ඒගොල්ලෝ ආසහිතන රූප ඒවා හොඳ නැහැ කියලා ඒ වගේන් අයින් වුණා. ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඒ වගේන් අයින් වුණා. අයින් වුණාම ඒ අයම පීඩාවට පත් වුණා. නැවත ඒ පැත්තටම වැටිලා ආපහු අර මොසපත් වෙන අය බවට පත් වෙනවා. ඒ වගේ තණ්හාව නැති කරන්න කියලා හිතාගෙන මේ තියෙන දේවල් අයින් කරන අය දැකලා තියෙනවා. සමහර වෙලාවට කැලෑ හොයාගෙන යනවා ඔක්කොම දාලා යන්න ඕනේ කියලා. හැබැයි ගිහිල්ලා ටික කාලයක් වෑයම් කරනවා. වෑයම් කළා දුෂ්කරතාවය එනකොට මේක කළා තේරුමක් නැහැ කියලා ආපහු ගිහිල්ලා අර කාමයන් තුල මුසපත් වෙන චරිතය ඉන්නවා. පින්තුනි මොකද්ද හේතුව? හේතුව තමයි අත්හල යුත්ත නෙමෙයි අතහරින්නේ. තේරුම් ගත යුත්ත නෙමෙයි තේරුම් අරන් තියෙන්නේ. එනිසා ඒක නොකල යුතු දෙයක්, නොවිය යුතු තැනක ඒ දේ සිද්ධ කිරීම තමයි හේතුව. පින්තුනි ඒ මට්ටමටත් අපි පත්විය යුතු වන්නේ නැහැ. හේතුව තමයි භෞතිකව දේවල් ඉවත් කිරීම නෙමෙයි බුද්ධ ආදී සත්පුරුෂයෝ දේශනා කරන්නේ. එනිසා තමයි මේ ධර්මය මේ ශාසනය පොදු දෙයක් බවට පත්වන්නේ. කාටද මේ ධර්මය මේ ශාසනය පොදු වූවක් බවට පත්වන්නේ? පින්තුනි මේ ධර්මය මේ ශාසනය පොදු වූවක් බවට පත්වන්නේ භික්ෂු භික්ෂුණී, සාමණේර සාමණේරී, අනගාරික උපාසක උපාසිකා, කාම භෝගී උපාසක උපාසිකා. මේ කාමයේ අනුභව කරන උපාසක උපාසිකාවන්ටත් මේ ශාසනයේ ප්‍රතිඵල ලබන්න පුළුවන්කම තිබෙනවා. ඒ අයටත් මේ මාර්ගය තුළ ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් භෞතිකව මේ දේවල් ඉවත් කිරීම කියන දේ නෙමෙයි මේ ශාසනයේ මුල හෝ සාධකයේ බවට පත්වන්නේ. ප්‍රඥාවෙන් යුක්තව කටයුතු කිරීම කියන එක. එනිසා මෙතන ගොඩ නැගෙන විදිහ පිළිබඳව අවබෝධ කර ගැනීම. දැන් බලන්නකෝ හතරවෙනි මෝරංචුව ඒගොල්ලෝ වාසය කළේ කොහොමද කියලා. හතරවෙනි මෝරංචුව ජීවත් වුණේ කොහොමද? ඒ අය කටයුතු කළේ කොහොමද? ඒ අය කටයුතු කළේ අර මෝරංචුව ඇවිල්ලා තනකොළ කෑවා. කාලා ඈතකට ගියා අල්ලගන්න බැරි වෙන තරමේ. ඉතාම දුරකට ගියා. තනකොළ කොටුවේ තනකොළ නොකා හිටියේ නැහැ. එහෙනම් මොකද්ද මේකෙන් කියන්නේ? අර මාර්යාගේ පංචකාම වස්තු නැමැති විෂය සම්පූර්ණම අතහැරලා ගියා කියන එක නෙමෙයි කියන්නේ. ඒක මුසපත්ුනේ නැහැ. ඒක පරිහරණය කළා. ඒකෙන් කියන්නේ කාමයේ පරිහරණය කළා කියලා නෙමෙයි. කාම ගුණ කියන දේවල් පරිහරණය කරන්න සිද්ධ වුණා ලෝකේ ඉන්නකොට. උන්වහන්සේලාට කාමයේ තිබුණේ නැහැ. මුසපත් වීම තිබුණේ නැහැ. මුසපත් වීම තිබුණේ නැති නිසා නැවත අල්ල ගන්න බැරි තරම් ඈතකට යන්න තරම් නුවණක් තිබුණා. මුසපත් වීම නැති නිසා. කාමයේ විතරයි නැත්තේ ප්‍රඥාවෙන් මාරයට හෝ මාර පිරිසට ඇසුරු වෙන්නේ නැති තරම් දුරකට අල්ලගන්න බැරි තරම් දුරකට ගිහිල්ලා හිටියේ දර්ශනේ. පින්නතුනි අන්න ඒ වගේ අර තනකොළ කොටුවේ තනකොළ කෑවනේ. ඒ වගේ කාම ගුණ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මයෝ ඇසුරු නොවුනා නෙමෙයි ඇසුරු වුණා. ඒ ඇසුරුනේ කොහොමද? හේතුඵල ධර්මයේ තුල ප්‍රඥාව තියාගෙන ඒ හේතුඵල දර්ශනය තුළ ප්‍රඥාව තියාගත්ත කෙනාට රූපය අරඹයා කෙලෙස් තිබෙන චන්දරාගයේ ප්‍රහාණය කළ තිබා. චන්දරාගයේ ප්‍රහාණය වුණේ රූපය තමන්ගේ හිත පැත්තෙන් ඇති කරගන්න දේ රූපේ පැත්තට දාලා බැලුවේ නැහැ. දැක්කා පටිච්ච සමුප්පන්න බව, හේතු ඇතිකල්හි හටගන්න බව සහ හේතු නැති වෙනකොට ඉතුරු නැතුව නිරෝධයට පත්වන බව දැක්ක. හේතු ඇතිකල්හි හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන බව අවබෝධ කරගත්ත නිසා උන්වහන්සේ කවදාවත් කාමය අනුභව කරන කෙනෙක් කියන තැනකට යන්නේ නැති වුණා. ඒ නිසා ලෝකයේ කාමයට අනුව යන දුකක් තියෙනවා නම් ඒ දුකෙනුත් මිදෙන කෙනෙක් බවට ඒ පුද්ගලයා පත් වෙනවා. පින්තුනේ අපිටත් එතෙන්ට තමයි පත්වන්නට අවශ්‍ය වන්නේ. ඒ නිසායි අර භෞතිකත්වය දුරු කිරීම ගැන නෙමෙයි අපි සාකච්ඡා කරන්න කියලා කිව්වේ. භෞතිකත්වයේ දුරු කරනවා කියන දෙයට වඩා අපිට මෙතනදී අවශ්‍ය වන්නේ සහ වැදගත් දේ බවට පත්වන්නේ මේ අද දවසේදී මේ රූපාදී ධර්මයන් පිළිබඳව තියෙන අවිද්‍යාව, මෝඩකම නිසා ඇති කරගන්න විපල්ලාසයන් දුරු කරගන්නට උත්සාහවත් වීම කියන එක.
ඒක ඔබ ලෝකයේ දිනදා ජීවිතය තුළ ජීවත් වෙන ගමන්ම ඒ දාර්ශනික අවබෝධය ඇති කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඒකයි එතන සම්මා සංකල්පනාව කියලා එකට කතා කරන්නේ. එතකොට මේ සම්මා සංකල්පනාවට පවතින ඇති කරගන්න පෙරටුව දිවෙන දේ තමයි ඔබට සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියෙන් කරන්නේ මිච්ඡා දිට්ඨිය පෙන්වලා දෙන එක. මිච්ඡා දිට්ඨිය කියන එකේදී ඔබට තේරුම් ගන්න පුළුවන් මිච්ඡා සංකල්පනාව මොකක්ද කියලා. සම්මා දිට්ඨිය තුළින් ඔබට තේරුම් ගන්න පුළුවන් මිච්ඡා සංකල්පනාව කියන්නේ මොකක්ද කියලා. එතකොට ඒ සම්මා දිට්ඨියෙන් මිච්ඡා සංකල්පනාව කුමක්ද කියන එක හඳුනගත්තාම ඔබට තේරෙනවා එහි ඇති වරද මොකක්ද කියලා. එතකොට තමයි සම්මා දිට්ඨිය උපදවා ගැනීම සඳහා ඔබේ මනස නැඹුරු වෙන්නේ. එතකොට දැන් මේ අපි කතා කළේ කාම සංකල්පනාව පිළිබඳව. කාම සංකල්පනාව කියලා කියන්නේ මිච්ඡාවට ගියපු මිච්ඡා සංකල්පනාවක්. කාම සංකල්පනා මිච්ඡා සංකල්පනාව පිනතුනේ එක මිච්ඡා සංකල්පනා කියලා කියන්නේ වරදවාගත්ත සංකල්පනාවක් නිසා. මොකද්ද වරදවාගත්තේ? තමන්ගේ සිත පැත්තේ ඉපදුණු කාමය ඒක රූපේ පැත්තට දාලා රූපේ හිතේන දේ හැටියට දැක්කයි නිසා ඔබ දකින්න කැමති දේ මොනවද කියලා අහුවාම ඔබ අද එළියට ඇඟිල්ල දික් කරනවා බහැර රූපවලට මම දකින්න කැමති මෙන්න මේ වගේ දේවල් කියලා. ඔබ සද්දවලට ඇඟිල්ල දික් කරනවා මම අහන්න කැමති මෙබඳු දේවල් කියලා. ගන්ධ රස ස්පර්ශවලට ඔබ ඇඟිල්ල දික් කරනවා මම කැමති දේවල් තියෙන්නේ බාහිර කියලා. එහෙනම් බාහිර ලෝකයේ තුල ඔබ කැමැත්ත සොයා යනවා. බාහිර ලෝකයේ තුලින් කැමැත්ත සොයාගෙන ගියාට බාහිර ලෝකයේ තුල පින්නතුනේ ඔබට ඒ කැමැත්ත ලබන්න පුළුවන් කමක් නැත්තේ. බාහිර ලෝකයේ දේවල් වෙනස් වෙනකොට ඔබේ කැමැත්ත වෙනස් වෙනවා. කැමැත්ත වෙනස් වෙනකොට ඔබ කරා දුක පැමිණෙනවා. දුක පැමිණෙනකොට වේදනාව අත්විඳිමින් ඔබට මරණයට පත්වන්නට සිද්ධ වෙනවා. නතර වෙලාද? නැහැ. හේතු හදලා අනාගතයට ආපහු උපදින්න දුකේම පැවැත්මක් ඇති කරගෙන තියෙනවා. අන්න ඒ නිසා තමයි ඒ කාම සංකල්පනාවේ තියෙන වැරද්ද තේරුම් ගන්නට ඕනේ. මොකද්ද වැරද්ද කියලා කිව්වේ? වැරද්ද කියලා කිව්වේ පේන දේ හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනකොට හිතේ පෙරළුණු විපල්ලාස සංඥාවන්ගෙන් ඇසුරු කරමින් ඒ දේවල් සුබයි සුඛයි ආත්මයි නිත්‍යයි කියලා ඇති කරගත්ත බව. ඒක තමයි අපි ඇති කරගත්ත වැරදි පැත්ත. ඒ නිසා කාම සංකල්පනාව කියන එක අපි මෙතනදී දුරු කරගන්නට අවශ්‍යයි. මේ කාම සංකල්පනාව හඳුනා ගන්න බව නැතිනම් මේ මිච්ඡා සංකල්පනාවක් හඳුනා ගැනීම කියන එක ඔබේ සම්මා දිට්ඨියට අයිතිවන දෙයක්. ඒක සම්මා දිට්ඨිය. ඊට පස්සේ අපිට හම්බෙනවා ව්‍යාපාද සංකල්පනාව. ව්‍යාපාද සංකල්පනාව කියලා කියන්නේ පිනතුනේ තමන්ගේ සිතෙහි පවතින අමනාපවත් බව. මේක උපදින්නේ ගැටීම් සහගත මනසත් එක්ක. ගැටීම තියනවා නම් පටිඝ නිමිත්තම් බික්කවේ අයෝනිසෝ මනසිකරුතු අනුප්පන්නාචේව ව්‍යාපාදෝ උපච්චති උපන්නාචේව ව්‍යාපාදෝ බිහියෝ භවාය වේපුල්ලාය සංවත්තති. නූපන්නා වූ ව්‍යාපාදේ උපදින්නටත් උපන් ව්‍යාපාදේ වැඩි දියුණු වෙන්නටත් පටන් ගන්නේ පටිඝ නිමිත්ත නිසා. පටිඝ නිමිත්ත අයෝනිසෝ මනසිකාරය කරනකොට, ඒ කියන්නේ නුනුවණින් මෙනෙහි කරනකොට පටිඝ නිමිත්ත කියන එක ඒ හැම තැනකදීම පින්නතුනි ඔබට ව්‍යාපාදේ උපදිනවා. ඉස්සෙල්ලාම උපදින්නේ පටිඝ නිමිත්ත කියනකොට යම් කිසි නුරුස්නා බවක්. ඒක තමයි ඔබේ ව්‍යාපාදේහි තරහවේ ද්වේෂේහි මුල බවට පත්වන්නේ. ඔබේ සිතේ හටගන්න ඔබේ සිතේ උපදින යම් ආකාරයක යම් බඳු විදිහක නුරුස්නා ගතියක් කියන එක. ඒ නුරුස්නා බව නුරුස්නා ගතිය අයෝනිසව මනසිකාරය කරනකොට නුනුවණින් මෙනෙහි කරනකොට වරදවා කල්පනා කරනකොට තමයි පින්නතුනි ඔබට ඒ සිතේ ඇතිවෙන සංකිලේශික ධර්ම නැතිනම් ඒක තරහවක් වෛරයක් බවට වර්ධනය වෙමින් ඊට පස්සේ උපදින්න පටන් ගන්න. එනිසා ව්‍යාපාදය කියන එකට ව්‍යාපාදේ කියන ධර්මයට හේතුව බවට පත්වන්නේ මේ පටිඝ ගැටීම් සහිත නිමිත්. ඔබ ගැටීම කියන තැනින් ඕක හඳුනගත්තොත් බොහොම පහසුවෙන් ව්‍යාපාදේ ඉවත් කරගන්නට පුළුවන්කම තිබෙනවා. ව්‍යාපාදය කියන ධර්මය හිතේ උපදින අමනාපය, තරහව, අකමැත්ත මේ ආදී ස්වરૂපයන්ගෙන් ඔබට උපදින්නේ ව්‍යාපාදේ කියන දේ. සමහර වෙලාවට අපේ හිතේ උපදින දුක කියන එක, අපි දුක කිව්වට දැන් මම තරහ නැහැ දුකයි කියලා කියන්නේ. තරහ නැහැ දුකයි කියලා කිව්වට දුක කියන්නේ තරහ තමයි වෙන්නේ. ඒ තමයි ව්‍යාපාදේ තියෙන ස්වභාවය. අකමැත්තේ තියෙන්නේ දුකයි කියලා කියන්නේ යම් කිසි දෙයක් පිළිබඳව තමන්ගේ සිතෙහි තියෙන අකමැත්ත, අකමැති ස්වභාවය. මට ඒ ගැන හරි දුකයි,
එතකොට නිතර අපිට දුක හිතෙනවා කියලා කියන්නේ මොකද්ද? නිතර ව්‍යාපාද ඇති වෙනවා කියන එක. නිතර තරහව උපදිනවා කියන එක. ඒක ව්‍යාපාද සංකල්පනාවට අයිති දෙයක්. නම් අපි ව්‍යාපාද සංකල්පනාව ඉස්සෙල්ලා හඳුනා ගන්නට ඕනේ. මොකද්ද මේ ව්‍යාපාද සංකල්පනාව කියලා කියන්නේ? තමන්ගේ සිතෙන් යම් කිසි දෙයක් දකිනකොට ඇතිවෙන ගැටීම් සහිත මානසිකාරය, ගැටීම් සහිත සංකල්පනාව. මෙන්න මේ ගැටීම් සහිත සංකල්පනාව තමයි ව්‍යාපාද සංකල්පනාව කියලා කියන්නේ. එතකොට මේ ව්‍යාපාද සංකල්පනාවෙන් යුක්තයි කියලා කියන්නේ මොකද්ද? ව්‍යාපාද සංකල්පනාවෙන් යුක්තයි කියලා කියන්නේම මේ ගැටීම් සහිත මනස තවදුරටත් වර්ධනය වෙමින් ඔබට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් පිළිබඳව අකමැත්ත ගේන දේ ප්‍රකටව පේන්න පටන් ගන්නවා. ඔබ අකමැති. ඒ අකමැති දේවල් ප්‍රකටව පේන්න පටන් ගත්තාම ඒ ඔබ අකමැති දේවල් ප්‍රකටව පෙනෙන තැනක ඔබේ හිත ව්‍යාපාදයෙන් පෙලෙන්න පටන් ගන්නවා. ඔබ තරහෙන් ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. මේ මිච්ඡා සංකල්පනාවට අයිති දෙයක්. මිච්ඡා සංකල්පනාවට අයිති කියන එක ගැන ඔබට දැනගන්න තියෙන සම්මාදිට්ඨිය තිබුණා. සම්මාදිට්ඨිය නැති වුණොත් ඔබට පේන්නේ මොකද්ද? සම්මාදිට්ඨිය නැති වුණොත් ඔබට පේන්නේ එක මිච්ඡා සංකල්පනාව හැටියට නෙමෙයි. ඔබට ඒක පේන්නේ මිනිස්සු, ඔබ අකමැති මිනිස්සු, අකමැති දේවල්, අකමැතිව, අකමැති බව ගෙනෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. සම්මාදිට්ඨිය නැති වුණොත් ඔබ මිච්ඡා සංකල්පනාව තුළ වාසය කරනවා. මිච්ඡා සංකල්පනාව තුළ වාසය කරන ඔබට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පේන්නේ ව්‍යාපාදේ ඇති කරන දේවල් හැටියට, තරහව ඇති කරන දේවල් හැටියට, පටිගය ඇති කරන දේවල් හැටියට. ඔබ ඒ දේවල් මත ඔබේ ජීවිතය තබනවා. ඒ දේවල් මත ඔබේ ජීවිතය තැබුවාම ඒ දේවල් මතින් ඔබට දුක, වෙහෙස, විඩාව කියන දේ ගලාගෙන එනවා. ඔබේ හිත ද්වේෂයෙන් පිච්චෙනවා. දෝසග්ගි කියලා කිව්වේ ඒකයි. දේශය කියන එක, තරහව කියන එක ගින්නක් වගේ හරියට තමන්ව දවනවා. තමන්ව නොයෙක් අකුසලයන්ට සමාදම් කරවනවා. පින්තුනි, අකුසලයේහි ව්‍යාප්තිය වර්ධනය නිසා බුද්ධ ආදී සත්පුරුෂයන්ගේ ගුණ පවා අමතක කරන ස්වභාවයට පත් වෙනවා. ව්‍යාපාද විතර්කයේහි තියෙන බලවත්කම, ව්‍යාපාද සංකල්පනාවේහි තියෙන බලවත්කම සත්පුරුෂයන්ගේ ගුණ හඳුනන්නේ නැතුව යනවා. තමන් අසත්පුරුෂයෙක් බවට පත් වෙනවා. සත්පුරුෂයන්ට නිඳා අපහාස කරන තැනට පත් වෙනවා. සත්පුරුෂ ධර්මයේහි වටිනාකම තේරුම් ගන්න බැරි තැනකට පත් වෙනවා. තමන්ගේ හිතේ තියෙන ලාමක දෙයක් වෙනුවෙන්, ලාමක කෙලෙසයක් වෙනුවෙන් උත්තරීතර සත්පුරුෂයන්ට ගරහා කරමින්, නිඳා අපහාස කරමින් යන තත්ත්වයට පත් වෙනවා. වැඩිහිටියෝ හඳුනන්නේ නැති වෙනවා. ද්වේෂයෙන් දිෂ්ට වුණ පුද්ගලයෙකුට කිසිවක් දැනගන්න පුළුවන් කමක් නැත්තේ. හොඳ නරක, දුට්ටෝ කුත්තන්න ජානාති. ඒ යම් කිසි කෙනෙක් ද්විෂ්ට වුණාම, ද්වේෂයෙන් ඇවුල ගත්තාම එයාට මොකක්වත් දැනගන්න පුළුවන් කමක් නැත්තේ. දුට්ටෝ කුත්තන්න පස්සති. ඒ ද්විෂ්ට වුණ පුද්ගලයා මොකක්වත් දකින්නේ නැහැ. ඒ නොදකින පුද්ගලයා ඒ අකුසල් සමාදන් වෙලා, වැඩිහිටියෝ ගුරුවරයෝ, කලයුත්ත නොකලයුත්ත, සත්පුරුෂ අසත්පුරුෂකම, ගුණය මොකක්ද නුගුණය මොකක්ද මේ දේවල් පිළිබඳව නොදන්න කම නිසාම පින්නතුනි ව්‍යසනයන්ට පත් වෙනවා, දුගතිගාමී වෙනවා. මෙන්න මේ தත්වයෙන් අපි ගැලවෙන්නට ඕනේ. එහෙනම් අපි ඇති කරගන්න ඕනේ මොකද්ද? සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය ඇති කරගත්තාම මේ මිච්ඡාදිට්ඨිය පිළිබඳව අපිට හඳුනා ගන්නට පුළුවන් කම, මිච්ඡාදිට්ඨිය පිළිබඳ වගේ මිච්ඡා සංකල්පනාව පිළිබඳවත් අපිට හඳුනා ගන්නට පුළුවන් කම තියෙනවා. මිච්ඡා සංකල්පනාව පිළිබඳව අපි හඳුනා ගත්තාම තමයි සම්මා සංකල්පනාව අපිට උපද ගන්න පුළුවන් කම තියෙන්නේ. සම්මා සංකල්පනාව උපදගත් කෙනෙකුට තමයි පින්තුනි මේ ශාසනයේ අර්ථය උපදව ගන්න පුළුවන්කම තියෙන්නේ, මාර්ගඵල අධිගමයන් කරා යන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ සඳහා අපි අප්‍රමාදී වෙමු. අපි තවදුරටත් මේ මිච්ඡා සංකල්පනාවෙහි සංවර්ධනය පිළිබඳව, වැඩෙන විදිහ පිළිබඳව අපි අවධානයක් යොමු කරමු. එනම් හැමදෙනාම කල්පනා කරගන්න, සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයන් පවත්වල වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලු කුසලයන් අපි අනුමෝදන් කළ යුතුයිට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත්, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේටත්, ස්වාමීන් වහන්සේලා දෙනමට මුතුන් නිවනින් සැනසීම පිණිස මේ කුසල් හේතුපනිශ්‍රේම වේවා කියලා සාදුහු කියලා පින් අනුමෝදන් කරනවා. දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨාච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං.
ආකාසට්ඨාච භුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. ඒ වගේම මිය පරලෝකීය ඥාතීන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ඉදන්නෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන්නෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන්නෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටමත් ඔබට මේ උතුම් ධර්මලාභය ලබා දෙන්නට කටයුතු කරන හිරු මාධ්‍ය ජාලයේහි සභාපතිතුමන් ඇතුළු රේනෝ සිල්වා මැතිතුමන් ඇතුළු පවුලේ සෑම සියලු දෙනාටත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. හැම දිනාටම මේ උතුම් කුසලයන් නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පත්තිය සලසාගෙන කායික මානසික සැනසෙල් උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. සමාජ සංගායනා